ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම අත්තම්මයි මමයි YouTube channel එකට. ඉතින් මම අද හිතුවා ඔයාලට කියලා දෙන්න ඉක්මනින්ම හදාගන්න පුළුවන්. කියන්නේ ඇත්තටම විනාඩි 5ක් වගේ තමයි යන්නේ මේක හදාගන්න. හරිම රස අතුරු පසක් අපිට බත් කාලා මේක ආහාරයට ගන්න පුළුවන්. හරිම රසයි. ඉතින් බලමු අපි මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන අරන් තිනවා මාරි බිස්කට් පැකට් දෙකක්. ඒ වගේම කොකෝ පවුඩර් මේස හැන්දක් අරගෙන තිනවා. සීනි මේස හැන්දි දෙකහමාරක් අරගෙන තිනවා. ඒ වගේම අපිට මයිලෝ පැකට් එකක් ඕන වෙනවා. මම මෙතන අරගෙන තිනේ ආමන්ඩ්. ආමන්ඩ් ඇට ටිකක් මේ වගේ පොඩියට කපාගෙන අරගෙන තිනවා. ඉතින් ඔයාලට පුළුවන් ආමන්ඩ් වෙනුවට රට කජු, ඒ වගේම කජු වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න. මුද්‍රස් බලාංගුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට තව ෆ්‍රෙෂ් මිල්ක් අවශ්‍ය වෙනවා. අපි එහෙනම් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ වගේ බෝල් එකක් අරගන්නවා මුලින්ම. ඒකට මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. මෙතන කෝප්ප එකහමාරක් මම ගත්තා. ඒ වගේ මේකට සීනි මේස් සීනි ටිකයි චොක්ලට් පවුඩර් ටිකයි මයිලෝ පැකට් එක එකතු කරගමු. එකතු කරලා අපි මේක හොඳට මිශ්‍ර කරගන්න ඕන. ඉතින් මේ ටික හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ අපි සීනි ටික දියවනකම්. ඉතින් මා සීනි මේස හැඳි දෙකහමාරක් වගේ තමයි ගත්තේ. උනාට මට සීනි රස මදි වගේ කියලා හිතුණා. ඒ නිසා මම තව මේස හැඳක් වගේ එකතු කරගත්තා. ඉතින් ඔයාලත් සීනි ගන්නකොට ටිකක් රස බලන්න. සීනි රස මදි නම් තව ටිකක් එකතු කරගන්න. ඉතින් මේ විදිහට මේ කලවම් කරගත්තට පස්සේ මම මේකට මාරි බිස්කට් ටික මේ විදිහට කඩල එකතු කරගන්නවා. ඉතින් ඔයාලට බිස්කට් වෙනකොට මේකට මාරි බිස්කට්ම එකතු කරගන්න කියලා එකක් නැහැ. කැමති බිස්කට් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. චොක්ලට් බිස්කට් උනත් එකතු කරගන්න පුළුවන්. ඒකට තවත් රසයි. ඒ වගේම පාන් එකතු කරගන්න පුළුවන්. කැමති දෙයක් එකතු කරගන්න. ඉතින් මේ ටික මේ විදිහට ඔක්කොම දාලා බිස්කට් ටික අපි මේක හොඳට කවලම් කරගමු. බිස්කට් ටික හොඳට පෙඟෙනකම්. ඉතින් මේ විදිහට හොඳට බිස්කට් ටික දාලා හොඳට මිශ්‍ර කරන්න ඕනේ මේක. බිස්කට් ටික මේ විදිහට පෙඟෙනකම්. ඊට පස්සේ මම මේ වගේ ප්ලාස්ටික් බොක්ස් එකක් ගත්තා. ඒ බොක්ස් එකට මේක මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. එකතු කළා අපි මේක ටිකක් මේ විදිහට හදාගමු ලස්සනට. දැන් මම මේකට උඩින් පොඩියට කපාගත්ත ආමන්ඩ් ටිකක් එකතු කරගන්නවා. දැන් මම මේක මේ විදිහට පිරෙනකින් වහලා ෆ්‍රිජ් එකට දානවා. අපි මේක පැයක් දෙකක් ඊට වැඩි කාලයක් වුණත් මේක සෙට් වෙනකන් අපි ෆ්‍රිජ් එකේ තියාගන්නවා. ඉතින් මේ තියෙන්නේ පැය දෙකකට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ අපේ අතුරුපස. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. අපිට බත් කාලා ඇත්තටම මේක ගොඩක් රසට කන්න පුළුවන්. ඉතින් මේ වගේ රසම රස කෑමකින් මම ආයෙත් ඔයාලා ගෙදර ටිකමකට මෙන්නම්. මේක හදලා බලලා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. අත්තම්මයි මමයි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේ මේ ළඟම තියෙන bell icon එකත් click කරන්න. මගේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.